කතාවක් තියෙනවා හෙට මිය යන කෙනෙක් විදිහට හිතලා අද දවස ජීවත් වෙන්න ඒ වගේම කවදාවත් මිය නොවන කෙනෙක් වගේ හිතාගෙන ඉගෙන ගන්න කියලා මොකද එතකොට තමයි අපි හෙට මිය යනවා නම් අද උපරිම සතුටින් ඵලදායි විදිහට ජීවත් වෙනානේ නේද ඒ වගේම තමයි ඉගෙනගෙන කොයි තරම් ඉගෙන ගත්තත් මදි නිසාම තමයි කියන්නේ කවදාවත් මිය නැති කෙනෙක් වගේ හිතලා ඉගෙන ගන්නයි කියලා කොහොමද ඉතින් මේ ඉගෙන ගන්නවයි කියන්නේ අපි දවසින් දවස මොහොතින් මොහත කරන දෙයක්නේ සමහර විට අපි දැනුවත්ව තවත් සමහර විට අපි නොදැනුවත්ව කොහොම වුණත් මේ ඉගෙන ගන්නවයි කියන එක කොයිතරම් රහද කියන එක දැන් ඔයාලා හැමෝම දන්නවා මේ අපේ ක්ලාස් එක නිසාම අදත් එහෙමනම් ආරම්භ කරමු මේ මතකය අලුත් කරන කාලය වෙනස් කරන අපූර්ව පන්තිය back to school ස්කූල් මගේ මේ රටේ තියෙන පොපියුලර්ම ක්ලාස් එකත් එක්ක දැන් ගොඩක් දෙනා මේ ඉගෙන ගන්න එක දැනුම බෙදා ගන්න එක බොහොම මේ ප්‍රියජනක බොහොම ආසහිතන කැමැත්තක් තියෙන දෙයක් බවට පත්වලා තියෙනවා. ඒක තව හේතුවක් තියෙනවා මොකද මගේ ක්ලාස් එකට එන්නේ තරු විතරමයි. ඉතින් මේ තරුත් එක්ක තමයි ඔයාලත් දැනුම බෙදා හදා ගන්නෙ. ඉතින් ගොඩක් අය උනන්දු වෙමින් ඉන්නේ අද කවුද මේ ක්ලාස් එකට එන්රෝල් වෙන්න එන්නේ කියලා අද කවුද ග්‍රැජුවේට් වෙන්නේ කියලා දැනගන්න. බලමු ඇඩ්මිෂන් ෆෝම්ස් වලින් කවුද අද එන දක්ෂයෝ දෙන්නයි කියලා රටේ බොහෝ දෙනාගේ ආදරය ලබා ගන්න දෙන්නෙක් මේ හොඳ යාළුව දෙන්නෙක් එක්කෙනෙක් බොහොම දක්ෂ රංගන ශිල්පියෙක් අනිත් කෙනා බොහොම දක්ෂ ගායන ශිල්පියෙක් මේ හැමදෙටම වඩා මේ දෙන්නම බොහොම හොඳ යාළුව දෙන්නෙක් සහ යන තැන ඉතින් කීර වැඩක් නැති කියලා තමයි කියන්න වෙන්නේ මොකද मेदना दें आवाम दनगनी मेदना टे इंट्रोडक्शन का आवश्य नहीं किया फेरेर राम देनेक में बालान में खाओ दिखे ला लामायन ना लामायन ना तेरे 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 आई बोल लामाय गुड मॉर्निंग Good morning. Good morning. පුදුමයි අද වෙලාවට ඇවිල්ලා. නෑ වෙලාවට ආවේ නෑ. අක්කෝ වෙලාවට නෙවෙයි කියලා තමයි හිතාගෙන. කවදාවත් ඉස්කෝලේ නම් වෙලාවට ගියේ නෑ නේද? තමයි දෙන්න. අපි වාඩි වෙන්න තියෙන්නේ. ඔව් ඉඳ ගන්න. යාළුවෝ දෙන්න. වෙලාවට ඉස්කෝලේ ගියා. ගෙදරින්. ගෙදරින්. ඉස්කෝලේ ගේට් එක ඇතුළට වාර්තා කරේ නෑ වෙලාවට. ඒක හරි නේද? වෙලාවේ වෙනස්කමක් සිද්ධ වුණා ඒක. කොහොමද හරි සිද්ධ වෙලා කොහොම හරි ගේට් එක ඇතුළට යනවා වෙනුවට ගේට් එකෙන් එළියටමයි දෙන්න. ඔව් නේද? ඒකත් ඉස්කෝලේ විශාල සංඛ්‍යාවකට යම් කෙනෙක් නේද? ඒක එහෙම ලේසියෙන් කාටවත් කරන්න බැරි වැඩක්. කරන්න බැරි දේවල්. ඉතින් නම් ඔයාලා කරලා තියෙන්නේ කාටවත් කරන්න බැරි වැඩද? එකන් ටීචර්. ඒකනේ. ටීචර්ලා උගන්වනකොට එහෙම තමයි. හොඳයි මම බොහොම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම ආදරය කරන අමල් පෙරේරා සහ මහේන්ද්‍ර පෙරේරා විශේෂ අටුවටික ටිප්පණිය ඕනේ දෙන්නගෙන කියන්න. හොඳයි ඉතින් යාළුවෝ දෙන්න. ඇවිත් ඉන්නේ දැන් ඉතින් ඔයාලත් එක්ක මේ ඉගෙන ගන්න බලාගෙන ඉන්න ක්‍රවුඩ් එකක් ඉන්නවා. මොකද මගේ අපින් ඉගෙන ගන්නද? අන්න හරි. ඔයාලා දෙන දා බලාගෙන ඉගෙන ගන්න. ගණන් පීරියඩ් එකේ මෙන්නවනම් කියන්නේ මොකද මියුසික් රූම් එකට යනවා. ඉතින්ම නැහැනේ ගණන් පීරියඩ් එක. එහෙම පීරියඩ් තිබුණාද? පීරියඩ් තිබුණාද? එළිය නම් ගණන් තිබුණා. මියුසික් රූම් එකේ ගියා. හොඳයි. අපි එමුනම් අපේ ෆස්ට් ටෙස්ට් එකට යමුද? අපි මේ ටෙස්ට් වලට මූණ දෙන ගමන්ම අපේ ටීචර් හැමදෙස්සම කතා කරන්න ඕමද? නෑ ටීචර්. දැන් ටීචර් මෙහෙමයි. ටීචර් දැන් ටීචර් මුලින් කියන්නම්. නෑ අනිතක ටීචර්. දැන් වැඩ වැඩ අටට ටීචර්ලා අට දෙනෙක් කෙනෙකුට වැඩි එක ටීචර් කෙනෙක් වෙනම බැරි දයිලා වැඩ අටම ගන්න. අනිවාර්යෙන් ඉන්ටර්වල් එකටවත් එළියට යන්න. යන්න. අනේ දෙවිනේ හොඳයි ළමයි මේ මම කියුවේ ඒ කියන්නේ මේ දෙන්නගේ අසාමාන්‍ය දැනීමක් දැන් අද අපිට ඉගෙන ගන්න සිද්ධුනානේ ඒ නිසා ඒ අසාමාන්‍ය දැනීම ඉගෙන ගන්න කලින් අපි පොඩ්ඩක් බලමු සාමාන්‍ය දැනීම කොහොමද කියලා නේද ඉතින් අපි යනවා එහෙනම් අපේ පළවෙනි ටෙස්ට් එකට මේ තමයි oral ටෙස්ට් එක එහෙනම් අපි දැන් පළවෙනි ටෙස්ට් එකට යන්නේ ප්‍රශ්න පහක් අහනවා මම උත්තර හතරක් දුන්නවා ටීචර් හොඳයිනේ හොඳයි ආදරෙයිනේ හොඳයි ප්‍රශ්න පහයි උත්තර හතරයි ඔව්
මොකද ඒ උත්තර හතරේ ප්‍රශ්න පහ එක ප්‍රශ්නකට උත්තර හතරයි අන්න හරි අපි තු ප්‍රශ්න පහට මේ උත්තර ළමයිගේ ජීවිතය අපහසු කරන්නේ නැහැ මම උත්තර හතරක් දෙනවා නමුත් වැඩේ තියෙන්නේ ඒ උත්තර හතරෙන් එක උත්තරක් තමයි හරි question number 1 සියම් දේශය ලෙස හඳුන්වනු ලැබූ රට කුමක්ද ඉන්දුනීසියාව වියට්නාමය තායිලන්තය කාම්බෝජය and your time starts now සියම් දේශය විදිහට තමයි මේ රට හඳුන්වුවේ දැන් මම කොපි කරන්න පටන් ගත්තා ඒක කියලා තමයි මට නම් හිතෙන්නේ මතක් කරලා බලන්න මතක් කරලා මාරු මේ මතක් කරමුද අපි මතක් කර මොනවද තිබුණා නම් හොඳයි මතක් කර කර ඉන්නවද මොනවද මතක් කරන්න තිබුණා නම් තත්පර කීපයක් තිබුණා මතක් කරන්නේ නැහැ ටීචර්ට වෙන්නත් ඕනේ ටීචර්ගේ දිහා බලන්නේ නැතුව මතක් කරමු මං ටීචර් අපි දිහා බලනවාද කියලා ඊට බලමු දැන් වෙලා වෙන නිසා මං ළමයි දෙන්නම ලේසි කරන්නම්කෝ මං හිතනවා මේ රටට යන්න ඔය දෙන්නම ගොඩාක් කැමති ඇති කියලා මේ රටවල හතරෙන් ඒ නම් මේ පටන් ගන්න අකුරු දෙකෙන් ඩිංග ඩිංග ගන්න කියලා ඉන්නේ කියලා අපි හිතනවා අපි දන්නේ නැහැ මම හිතන්නේ මේ කී කියලා තව කෙනෙක් තව උත්තර දෙනවා අපි වාගේ අපිට 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 අසාමාන්‍ය දැනීමක් තියෙනවා මේක නම් ඇත්ත හැබැයි ටීචර් කෙනෙක් දැනීම කොහොමද කියලා බලන්න ටීචර් දන්න ඔය දෙන්න යන්න කැමති රට මොකක්ද කියලා මේ අතරේ අපි බල මම නැගේ මායි මම එන මං යන්නේ මං මං යන්නේ කැමති රට වැරදි වගේ මට මේකilla මොනව කරන්නද මම බැලුවා අපේ අමල් පෙරේරා ශිෂ්‍යයාගේ උත්තරේ වෙන්නේ තායිලන්තය නයිස් මහේන්ද පෙරේරා ශිෂ්‍යයා කියනවා කාම්බෝජය කියලා මම මාන වෙන්නවා කියනවාද ඉන්දිය හරියටම හොයාගත්තේ අපේ ඒ පෙරේරා හරි උත්තරේ තායිලන්තය ඉන්දා මට මට මේකේ කාම් කියලා තිබුණානේ කාම් යනවාස යනවාස කාම් කියනවා දැක්ක තියෙනවා වගේ හැබැයි ළමයි කාම් කියවම calm down calm down නත් පුළුවන් හරි අපි මේ යම් අපේ දෙවෙනි ප්‍රශ්නේ කාම්බෝජයට යන තුන මාන වෙන්න වගේ හොඳයි ඊළඟ ප්‍රශ්නේ draw වෙන withdraw වෙන්න බලාගෙන ඉන්නේ ලොව වැඩිම රටවල් සංඛ්‍යාවක් ඇති මහද්වීපය අප්‍රිකාව ආසියාව උතුරු ඇමරිකාව දකුණු ඇමරිකාව and your time starts now මොකද ලොව වැඩිම රටවල් සංඛ්‍යාවක් ඇති මහද්වීපය මේ මහද්වීප හතර අතරින් කුමක්ද වැඩිම රටවල් සංඛ්‍යාවක් තියෙන්නේ මේ මහද්වීපේ ආව කෝපි කරපන් මාව කෝපි කරපන් තත්පර කීපයක් තියෙනවා ඕනේ දන දන ඔබමු තෙන් දෙන්නම දිය තියෙන්නේ එකම උත්තරය අප්‍රිකාව කියලා කියන්නේ ඇයි එහෙම කියන්නේ අපි ඇත්තටම ඇත්තටම දන්න උත්තරය අප්‍රිකාව නෙමෙයි ආසියාව මම හිතන විදිහට ඒවට අපි දෙන්න කතා කරලා කරගත්තේ නේ ඔව් එහෙමද සමහර දේවල් යාළු යාළුවෝ කතා කරලා කරාම වරදිනවා වගේම තවත් සමහර දේවල් හරියනවා හරියන්නේ ඉඳී මොකද අප්‍රිකාව තමයි හරි උත්තරය එහෙනම් දෙන්නටම ලකුණු 10 බැගින් ලැබෙනවා හොඳයි අපි දැන් තව එක ප්‍රශ්නයයි තියෙන්නේ අපි බලමු කොහොමද මේ ප්‍රශ්නේ උත්තර දෙන්නේ කියලා ඕකේ අවිහිංසාවාදී පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිගේ සැබෑ නම කුමක්ද මොහන්දාස් කරම්චන්ද් පෘථ්වීරාජ් චෞහාන් ලාල් බහදුර් ශාස්ත්‍රී විශ්වනාත් ප්‍රතාප් සිංහ and your time starts now අවිහිංසාවාදී පියා දෙන්නම එකට නම් ඉක්මනටම උත්තර දුන්නා බලන්නනේ කතා බහ කරගත්තද නැත්නම් මතකෙන්ද නෑ මේක විතර කතා බහ කරන්න ඕනේ නැහැ අපිට බැලුවම ඇති බැලුවම ඇති මේක දෙන්නනේ දෙන්න නිකන් මෙහෙම බැලුවා විතරයි ඇස් දෙකෙන් හොයන්නේ කොහෙද බලාගෙන ඉන්නේ කියලා මම මේක දාගෙන ඉන්න මට කොහෙද බලන්නේ කියලා පේන්නේ නැහැ මම දැන් ටීචර් කෙනෙක් දිහාම බලාගෙන ඉන්නේ ටීචර් අතට ඉස්කෝලේ කාලේ තෝකම එක ඕනේ ඉස්කෝලේ කාලේ කරේ ටීචර් දිහා බලාගෙන ඉන්න එකමයි තමයි ඒක ටීචර් කීප දේවල් අහන් හිටියේ නැද්ද බය අහන් ඉන්නේ කොහෙද දැන් දැනුත් ඒ හරි අමාරුයි නේද හොඳයි කොහොම නමුත් අපි බලමු හරි උත්තරේ මොකද්ද කියලා මොහන්දාස් කරම්චන්ද් කියන දෙන්නම කිව්වේ ළමයි මොහන්දාස් කරම්චන්ද් නෙවෙයි නෙවෙයි මොහන්දාස් කරම්චන්ද් තමයි 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 එතන දෙන්න ලකුණු 10 දෙකක් ලැබෙනවා ක්ලොක් දෙකක් ලෑස්ති දෙකක්
දෙන්න ඩ්‍රෝ වෙන්න බලාගෙන ඇවිල්ලා තියෙන්නේ කොහොම හරි ලකුණු සම කරගන්න මේ උත්සාහ කරන්නේ ඒ දිනට වෙනම තරගයක් ඒ කියන්නේ අපි ඕඩර් එකක් මම එකක් එයා වැරද්දපු ගමන් මම එකක් මම වැරද්ද ගත්තා අන්න යාළුකම ඒක තමයි අපේ නේද අපේ බැඳීම බැඳීම බලන්න ඒකනේ ක්ලාස්මේට්ස් ලාගේ ඒක තමයි අද අපි මේ යාළුවන්දරෙන් එකයි මම ඉන්ට්‍රැක්ෂණෙකත් කිව්වේ මේ ගායන ශිල්පියෙක්ද රංගන ශිල්පියෙක්ද කියන එකට එහා ගිය යාළුවෝ දෙන්නෙක් මේ අදවල තියෙන කිරා අපි ඉතින් හැම දෙයක්ම ඉගෙන ගන්නවා වගේ මේ බැඳීම් වල තියෙන වටිනාකමත් යාළුකමේ තියෙන වටිනාකමත් ඉගෙන ගන්න එක හරිම වැදගත්. එඳ හොඳ ආදර්ශයක් විදිහට මම මේ සතුරට ටීචර් විසින් මතක කරනවා. ටීචර්ට අපුඩි ගන්න. අපි ටීචර්ට හදිසි අපිට අපි ඉගෙන ගන්න අපුර සන්නාද. ටීචර්ට හක් එකක් දෙන්න. පැනලා ගිහිල්ලා මෙහෙම බදාගෙන ටීචර් හක් එකක් දෙන්න. හොඳයි ළමයි. අපි මේ ඔරල් ටෙස්ට් එක ඉවරයිනේ. අපි එමුනම් මේක ස්කූල් එකක් නිසා ඉන්ටර්වල් එකකුත් ගන්න එපයි නේද? විවේකයක් අවශ්‍යයි. හොඳයි. අන්න කැන්ටිමට යන්නද අපි? කැන්ටිමට යන්න පුළුවන්. මොකද අපි දැන් ගන්නවා අපේ පළවෙනි ඉන්ටර්වල් එක. ඉන්ටර්වල්. Welcome back to school. අපි ස්කෝර්ස් බලමු නේද? හා කෝස් කොහොමද කියලා බලමු. බලමු. ඔලර් ටෙස්ට් එකේ අපේ ඒ පෙරේරා සහ එම් පෙරේරාගේ ස්කෝර්ස් දෙන්න හිතාගෙන පතාගෙන අපි ඩ්‍රෝ වෙන්නේ නේ. ඔන්න හරි. පළවෙනි ටෙස්ට් එකෙන් දෙන්නම ඩ්‍රෝ වෙලා ආයේ මේ විදිහට දෙන්න. ලකුණු 40 ගානේ. 40 ගානේ. ලැබිලා තියෙන්නේ. හොඳයි. සන්තෝෂයි අපි. අසුසනාදයක් දෙමු. ඇත්තට මේක දී ගන්න ඕනේ මොකද විභාගයෙන් සාමාන්‍යයෙන් එහෙම ලකුණු හම්බෙලා නැහැ. මේ හම්බුනාමයි ඔය. ඔව්. ඒක ලකුණු ලකුණු දෙන්න ඕනේ නිසා නේද? දැන් මේ එක උත්තරයක් වැරදිච්ච එකම විභාගෙ. ඒක තමයි කියන්නේ first time නේද? හැම දෙයකටම පළවෙනි වතාවක් තියෙනවනේ. ඔව්. බලන්න ටීචර්. හැබැයි එතකොට මේ අපේ අමල් පෙරේරා නම් මේ ස්කෝල වලට මේ ඇඩ්මිෂන් ගන්න එක නම් කී වතාවක් වෙලා ඇද්ද? ඒක මං හිතන්නේ රෙකෝඩ් එකද මං දන්නෙත් නෑ රෙකෝඩ් එක ස්කෝලේ කීයකට ගියාද ගියේ ඇයි ඒ වගේම කවුරුත් හිතනවද මේ ස්ටුඩන්ට් කෙනෙක් මේ ශිෂ්‍යයෙක්ට සිද්ධ වුණා කියලා මේ වෙලාවට ගිහිල්ලා තමන් පෙනී සිටින්න වාර්තා කරන්න තමන් ඉන්නේ ස්කෝලේ තමයි කියලා දවසට තුන් වතාවක් ආ මොකද මේ කතාව කියන්න බලන්න ඔය කතාව කියන්නේ ඉතින් මම දැන් මගේ ගම පයාගල පයාගල ඉතින් ඒ බණ්ඩාරනායක ස්කෝල්ට තමයි මම ගියේ. ගියාම 6 වෙනි පන්තියට වෙනකම්ම මම ඇත්තටම හොඳටම ඉගෙන ගත්තා. හොඳට ඉගෙන ගත්තා. පන්තියේ දෙවනියා තුන්වෙනියා ඔය විදිහට වෙනවා. ඊට පස්සේ පයාගල ගමෙන් එහා තමයි තියෙන්නේ මේ කඩුතර හෝලි ක්‍රෝස් එක සිල්කුස් මහාවිද්‍යාලය. ඉතින් ඕකට දැම්ම දැන් තාත්තගේ රෙපියුටේෂන් එකට එතකොට දැන් මයින් පෙරරගේ පුතා එහෙම සීන් එකේ මම දැම්ම හෝලි ක්‍රෝස් එකට. ओली क्रोस दम्मट बस मम पोड़काले नई गमे अरे कल तो तम अपे सिटी दट बस अरे मे मे अद दवस मेम विनते दवस पोड़ी पोड़ी दम गिना पोते मे लुक थिंग टाउन गट मे अन्दम बस गट नगि टाउन गट स्कूल का किलोमीटर काम रखते तीन मे टाउन गट पाइंग अभी दिन की हिल टाउन के नगला गिदे ඔහොම යකිනවට ඉතින් අර නිකන් ස්කූල් කට් කරන්න වගේ ආසාවල් එනවා. ඒ කියන්නේ ස්කෝලේ නොගියෙන් අද පොඩි රවුමක් ටවුන් එකේ ගහලා එන්න. ඒ ෆිල්ම් මෝල් එක. ඔය නිකන් ෆිල්ම් එකක් බලන්න වගේ නිකන් එහෙම ආතල් එකක් හිතෙන්න ගන්නවා. එහෙම ගන්නකොට මම ඉතින් ඔය ස්කෝලේ යන්නේ නැතුව ඔය විදියට වෙනවා. ඒක ඊට පස්සේ පුරුද්දබ්බවට පත් වුණා. පුරුද්දබ්බවටම පත් වුණා. පත් වෙලා ඔහොම ඉන්නකොට මේ තව එකක් තිබුණා මොකද මට මගේ මේ ස්කෝලේ මම හැම සබ්ජෙක්ට් එකකම අප්සට් තමයි හැම සබ්ජෙක්ට් එකම අමාරුම තමයි ඒ වුණාට ගණන් පීරියඩ් එක හෙනම අමාරුයි මොකද හේතුව අපේ ගමේ එක්කෙනෙක් හිටියේ ගැස්ටන් සර් කියලා ඉතින් මේ අපේ නැන්දලාගේ අපේ මා බාප්පලාගේ එහෙන යාළුවෝ අපේ ඥාති මේ කියන්නේ මේ පවුලේ හිතවත් කට්ටිය ඉතින් දැන් මෙයාට මෙයා දන්නවා මම ඉතින් ගෙදරත් මගේ දියවරෝ මෙව්වා ඉතින් අර හිතවත්කම වැඩිකමට ඥාතිකත්වය වැඩිකමට එයා මට ඉතින් බොහොම වක් ගැන සැලකිල්ලෙන් මට උගන්වන්න සීඩ් එක එනවා ගණන් මට බැරි මේ ඉතින් මම මොකරි උදාහරණයටත් අරගන්නේ මම අමර ගණන් ඇදුවද ඊළඟවම නැහැ කියපු ගමන් මට කැලිනවා මට ගන්න ගණන් ගන්නෙම නැහැ මම ගණන් ගන්නෙ ගණන් ගන්නෙ ගුටි කකා ඉන්න අන්තිමට ඕවස්සේදී කොහොම කොහමාරේ ඉස්කෝලේ අනේක
දැන් පොඩ පොඩ එපා වෙන්නම ගත්තා ඉස්කෝලේ ගියේ නෑ ඕකේ යන්න නැතු උනාට පස්සේ මේ කොමාරි ඉස්කෝලේ යන්න එපා වෙලා හිටපු කෙනෙක් ඉස්කෝලේ හතකටම ගියේ කොහොමද කියලා කවුරුර හිතන්න පුළුවන් මට දැනගන්න ඕනේ ඒකයි ඉස්කෝලේ ඊට පස්සේ මම ඉගෙන ගන්න ආස හිතුණා किसीम लाने වැඩිපුර මිස් කරේ කාලේ දැකපු දේ වේවලද ඒවද නෑ ඒක දකින්න ඩිස්කෝල වැඩි හිටියේ නෑ මම කැමති ඒගොල්ලන් දෙන්නෙක් දෙන්න ඔයගොල්ලෝ කැමතිම මේ විෂයක් සිංහල හොඳයි නේද හොඳටම හොඳයි සිංහල විෂයෙන් පටන් ගනිමු අපි එහෙමනම් ලියමු විරුද්ධ පද හා අම්මා අසම ඔව් ඉතින් මේ තත්පර 45ක් තමයි ලැබෙන්නේ මම කියන වචන ලියන්න ඕනේ ඊට පස්සේ ඒව වල විරුද්ධ අර්ථයත් ලියන්න ඕනේ හරියට හරි හරි හොඳයි ළමයි එහෙමනම් අපි පටන් ගනිමු කොහොමද මේක ඩ්‍රෝ කරගමු හොඳයි මේක ඩ්‍රෝ කරගන්න හොඳයි ගැඹුරු ලියන්න ගැඹුරු ගැඹුරා මන්ටම ලියන මන්ටම උත්තරය දෙන කෙනාට තමයි ලකුණ ලැබෙන්නේ ගැඹුරු తాවකාලික සිරිත් ඈ සිරිත් ආ සිරිත් සිරිත් ආ සිරිත් විරිත් ආ හර 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 ඊළඟට වටිනා 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 හොඳයි දැන් එනම් දැන් තමයි තේරෙන්නේ ඔය වචන පහේ විරුද්ධ අර්ථය ලියන්න බලන්න දැන් තමයි තේරෙන්නේ දැන් තමයි තේරෙන්නේ මම දැන් ඔයගේ මම ලියන්නේ මේක කොහෙද මන් දෙන්න තියන්න තියෙන්නේ ඉතුරු ටික මොකද කියන්නේ අමල් අමල්ගේ සයිස් එකනම තමයි අකුරු තියන්නේ නෑ නෑ මම පොඩි වෙන ලිව්වත් මට පේන්නේ නෑ ඒකෙන් තමයි ලොකුට ලියාගෙන තියෙන්නේ දැන් හොඳයි දැන් වෙලාව පටන් ගන්න තියෙන්නේ දැන් විරුද්ධ අර්ථය ලියන්න වටිනා නොවටිනා ලියපන් නොගැඹුරු කිද නොගැඹුරු එහෙම දාමු ඉතින් දන්නේ නැතරනේ
නොගැඹුරු. වෙලාව ඉවරයි ළමයි. තාවකාලික. ඊපම්. තාවකාලික. තාවකාලික. හරි වෙලාව ඉවරයි දැන් අපි බලමු. තාවකාලික. මොනවද ලිව්වේ කියලා. දැන් දෙනම කියවන්න. බලමු. ගැඹුරු නොගැඹුරු. හරි. ලකුණු ලියා ගන්න ලකුණු පහයි කියලා දෙන්නම ලියලා තිනවද? තාවකාලික. ඔව්. තාවකාලික. සදාකාලික. සදාකාලික. හරි ලකුණු පහයි. සිරිත් විරිත්. සිරිත් විරිත් නෙමෙයි ඒ යුගල පදයක්. ආ. ආ දෙන්නම ලිව්වනේ. යුගල පදයක් කිව්වේ නැද්ද? මං හරි විරුද්ධ පද. හරි. සිරිත් දුසිරිත් ඒ නිසා ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. හරි සමයි. ඊළඟට හර මොකද්ද? මම ආයෙත් බෑනේ ඒකත් මේ ඒකත් විරුද්ධ විරුද්ධාර්ථය බැර. ආ බැර ආ බැර 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 නෑ මේ තිබුණා ඒක තිබුණා ඒක පොඩි ආ දැදිලා නෑ හොඳයි ඊළඟට ඇහුවේ වටිනා නොවටිනා නොවටිනා හරියටම හරි හොඳයි දැක්කනේ ළමයි උත්තර කීපයක් හොයාගත්තා හොඳයි ඉතින් මේක රිටන් ටෙස්ට් එකක් වුණාට අමල් වැඩිපුරම කරන්නේ ස්පෝකන් ටෙස්ට් එකනේ එතකොට මෙතන ස්පෝකන් අතේ රිටන් නෑ අපි උගන්නන්නත් කීයේ කියන්නේ උගන්නන්න ආ ඒකත් හොඳ ක්‍රමයක් තමයි නේ හොඳයි දෙන්නටම ෆුල් මාක්ස් ලැබෙනවා ඒ ප්‍රශ්නයට හොඳයි එහෙමනම් අපි යනවා අපේ ඊළඟ ප්‍රශ්නයට හොඳයි ළමයි දෙන්නා ලෑස්තිද ගණන් ගණන් ගන්න තිරිසා අපි ගණක් නැතුව මේ ගණන් පාඩම කරමු හොඳයි 45ක් ලැබෙනවා දැන් මේ දීලා තියෙන පින්තූරේ දිහා බලලා මේවල වටිනාකම තමයි අහන්නේ අන්තිමටම ඔය ක්වෙස්චන් මාක්යක් තියෙන තැනට එන්න ඕන සංඛ්‍යාව කීයද කියලායි බලන්නේ ඕ ඒක ලියලා ඊට පස්සේ මට කියන්න ඕනේ කොහොමද ඒක වර්ක් කරේ කියලා අයියාට මේ රජගේ මල්ලි මල්ලි සඳල්ල මල්ලි කෑලි කෑලි වලට කන්න රජගේ වද නැ පිළිවන්ට තියෙනවා හා අපේ ඒ පෙරේරා නම් උත්තරයක් ලියලා එම් පෙරේරා උත්තරය ලිව්වා හරි මොකද්ද උත්තරය කියන්නේ බලන්න මේක 10යි මේක 5යි මේක 4යි 4යි හරි එතකොට දැන් අපි බලගින අයට තේරෙන විදිහට කියන්න එපයි හරි එතකොට දැන් මුලින්ම 30ක් කියලා තියෙන්නේ උතර සපත්තු කුට්ටම් 3ක් තියෙනවා. ඒ කියන්නේ එක සපත්තු කුට්ටමක් 10යි. 10යි නිසා. ඒක හරි. ජෝකර්ලා දෙකයි සපත්තු කුට්ටමයි 20යි. හරි. එතකොට ජෝකර්ලා දෙන්නයි සපත්තු කුට්ටමයි. එතකොට අපි දැන් මේ වෙදි දන්නවා සපත්තු කුට්ටමක් 10යි කියලා. ඒ කියන්නේ ජෝකර්ලා දෙන්න අපි දෙන්න. ඔව්. එතකොට 20. දෙනවා පාඩ දාලා කොයි. ඔව්. 20 වෙන්න මේ දෙක පහ පහ වුණා. 10ක් අපි අඩු කරා. මොකද සපත්තු කුට්ටමක් තියෙන නිසා ඒ මුණාම අපි හොයා ගන්නවා. ජෝකර්ලා දෙන්න මේ ටීචර් ළමයින්ට බයද කොහෙද ළඟට එන්නේ ඊළඟට අපි බලමු ඊළඟ උත්තරේ හොයාගත්ත කොහොමද කියලා ඊට පස්සේ තියෙනවා 13 එතකොට මේ වෙද්දී ජෝකර් ගේ සංඛ්‍යාව 5යි කියලා අපි දන්නවා ඒකෙන් 5ක් 5 අඩු කරුවොත් 13 හරියටම හරි 13ෙන් 5ක් අඩු කරාම 8යි 8යි ඒ කියන්නේ එක බයිනෝ කියුල් එක 4යි හරියටම හරි 4යි ඒකත් හරි ඒතර දැන් අන්තිම උත්තරේ හොයාගත්තේ කොහොමද කියලා අපි හැමෝන්ටම ඇහෙන්න කියමු කියන්න බලන්න සපත්තුව 10යි සපත්තුව 10යි ජෝකර් 5යි මෙයා 4යි එතකොට 19 වැරදීනේ ඇයි මොකද කිව්වොත් මෙහෙමයි ඒක වෙන්නේ මේ වෙනකන් ළමයි දෙන්න ගණන් හැදුවා හරි අපි මේක බලලා නැහැ ආ මෙතන තියෙන එකතු කිරීම මෙතන තියෙන වැඩි කිරීම එතනත් ළමයි ටීචර් වැඩි දේ පෙන්වන්නම් විතර දෙන්නේ හැබැයි ඒක හරි අසාධාරණයි මේ දෙකම එක විදිහටමයි තියෙන්නේ නැහැ තව දෙයක් තියෙනවා ළමයි මොකද මේ සපත්තු කුට්ටමක් තමයි 10 එතකොට මෙතන තියෙන එක සපත්තු අයනේ ඒකනේ ඇත්ත එතකොට මෙතන තියෙන්නේ 5යි 5යි හරිනේ හරිනේ එතකොට ඒකනේ ඒකනේ ටීචර් අපි ගණන් පන්ති වලට ගියේ භාගෙට ඒකිට මේ බුල් ටික පුළුවන් වුණා මේ ටික දරු එතකොට උත්තරේ වෙන්නේ කොහොමද කමන්නේ අපි බ්‍රෝ 20 හොඳයි හරි එක එක ලකුණයි මදි වෙලා තියෙන්නේ එක ලකුණයි 20 අඩු කරපන් 10 නම් ඕනම එකක් එකතු කරලා ගමු හොඳයි අපේ රිටන් ටෙස්ට් එක ඉවරයි ඒ වුණනම් අපි ගන්නවා අපේ ඊළඟ ඉන්ටර්වල් එක
ලංකාවේ වැඩි දෙනෙක් තෝරගත්ත වාසි වැඩිම ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් ප්ලෑන් එකට තාමත් මාරුනේ නැද්ද? ඇක්ටිවේට් කිරීමට රුපියල් 345ක් රීලෝඩ් කරන්න. එහෙමනම් ඉතින් අපි බලමු ලකුණු තත්ත්වය කොහොමද කියලා. මේ වතාවෙත් ඔය දෙන්නම හිතාගෙන පතාගෙන ආවා වගේ රිටන් ටෙස්ට් එකේ දෙන්නම සම ලකුණු ගත්තේ 35 බැගින් බලන්න මේ හැමතිස්සෙම මොකද ලකුණු සංඛ්‍යාව කිව්වට පස්සේ දෙන්නම රහසක් කතා කරන්නේ නෑ අපි ලකුණු හිතාගෙන ආවේ හොඳයි ඉතින් මේ වෙද්දි රිටන් ටෙස්ට් එකෙන් දෙන්නම ලකුණු 35 බැගින් ලබාගෙන තියෙන නිසා ටෝටල් ස්කෝර් එක මේ වෙද්දි ලකුණු 75යි දෙන්නටම ඒ පෙරලාටත් එම් පෙරලාටත් ලකුණු 75 බැගින් මේ යාළුව දෙන්න කොයි තරම් යාළුද කියලා නම් ලකුණු කොහොම හරි බෙදා ගන්නවා නේද ඔව් එහෙම තමයි අපි එහෙම අපි ඉතින් බෙදා හදාගෙන බෙදා ගන්න උපාං කාටියා ඒ නිසා ඉස්කෝලේ යන කාලේ අපේ අමල් පෙරලාට ෆොරින් ඇෆෙයර්ස් තියෙද්දි මහේන්ද්‍ර පෙරලාට කරන්ට් ඇෆෙයර්ස් තියෙද්දි ඇවෙනියු එකක් ගන්න මොකද මට කියන්නේ ඉස්සරම දැන් මේ ළමයි දෙන්නම ඉස්කෝලේ යන කාලේ නම් වැඩිපුරම වාර්තා කළේ ඉස්කෝලේ පිටත කියන එක දැන් ඉතින් රටම දන්න අනිවාර්යෙන්ම ඔව් එතකොට දැන් මේ වාර්තා කරන ස්ථාන තියෙනවනේ නේද ෆිල්ම් හෝල්ස් බීච් එහෙම වන්නම් වැඩිහරියක් වන්නම් වැඩිහරියක් හිටියේ මේ වික්ටෝරියා පාර්ක් එකේ පෙම්බ්‍රොක් එක ගාවයි ඕකේ කටුගෙදරයි කොම්පැනි වීදියේ රියෝ එක ගාවයි හරි එතකොට ඔය තැන්වල ඉඳන්දි කවදාවත් කාටවත් අහුවෙලා හැම නැද්ද එක දවසක් නම් කොම්පැනි රියෝ එක ගාව කෙලිම තාත්තට අහුම් ඕ නෝ තාත්ත බ්‍රවුස් එකේ වැඩ කළේ ඩාලි රෝඩ් එකේ මොකක් හරි එකකට ඇවිල්ලා හරියට රියෝ එක ඉස්සරහා කොහොමද අවස්ථාවට මූණ දුන්නේ අවස්ථාවට මූණ දෙන්න දෙයක් නැහැ බෙල්ලෙන් අල්ලගත්තා ඉතින් බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙනම ගියා බෙල්ලෙන් අල්ල මූණෙන් දෙන්නද ළමයාව එතකොට මට ආරංචි මේ දැන් මහේන්ද්‍ර පෙරේරාගේ හයිට් ඇත්ත එක බලුවම කවුද හිතන්නේ හයි ජම්ප් වලට දක්ෂ ඇති කියලා මම අරුද හයි ජම්ප් වලට මන්ද මුදුම හයි ජම්ප් එක කරලා තියෙනවා ඒ කියන්නේ ඉස්කෝලේ ඇතුලේ ඉඳලා තාපෙන් ගේන පයින්නක් පුළුවා එළියේ ඉඳලා දුවලා ඉස්කෝලේ ඇතුලට පයින්නක් පුළුවා ඔය දෙකම කරන්න ඇති මොකද ඉස්කෝලේ ටිකක් යනවනේ ඔව් ටිකක් යනවා ඒ ටිකක් යන වෙලාවෙදී ඔය තාපෙන් පල තමයි ඇතුලට එළියට ගියේ නේද ටිකක් යන්නේ තර මියුසික් රූම් එකට යන්න ඕනේ හොඳයි අපි එහෙමනම් යමු අපේ අන්තිම ටෙස්ට් එකට මේ තමයි ස්පීඩ් ටෙස්ට් එක ස්පීඩ් ටෙස්ට් එකේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන ක්‍රමය තමයි ඕක. හරිනේ. ඒකුණ මතක තියාගන්න ඕනේ. මන්ට උත්තර දෙන්න කරන්න තමයි ලකුණු ලැබෙන්නේ. ඒ චාන්ස් එක ගන්න නම් ඔකට ගහන්න ඕනේ. හරිද? මතක තියාගන්න මේ ටෙස්ට් එකේදී වැරදි උත්තරයක් දුන්නොත් ලකුණු පහ බැගින් කැපෙන බව. කොහොම කැපිලා හරි කමක් නැහැ දෙන්න ඩ්‍රෝ වෙනවා. ඔක්කොම ටික කපාගමු. හොඳයි. අපි එමුනම් පටන් ගනිමු ටෙස්ට් එක. මොනාලීසා චිත්‍රය ඇන්දේ කවුද? 1 2 ලෝකෙට මොනාලීසා චිත්‍රය ඇන්දේ කවුද? අපි දන්නේ නැහැ නේ. දන්නේ. මං හිතුවා එකක් දෙන්නම එකට කියයි කියලා. නෑ හොඳයි. උත්තරය ලියනාඩෝ ඩා වින්චි. අපි දන්නේ. මේක තමයි රහසින් කතා කරන්නේ. රහසින් කතා කරලා ලියනාඩෝ ඩා වින්චි. මං හිතුවා මේක ඇස්සවා කතා වදී කියලා නේද? රහසින් කියලා ඉඳමු මේ හැමදේම දන්නවා කියලා පෙන්නන්න හොඳ නෑ. ඔයා බලන්න අපි මේකට ලකුණු ගන්න පිළිවෙල. හරි හොඳයි. එම්නම් ඔන්න ලකුණු කීය කීයද කැපෙන්නේ මේ ප්‍රශ්නේ? ප්‍රශ්න පස්සේ කීයක් තියනවද? ප්‍රශ්න පහක් තියෙනවා. දැන් ගණන් හදලා ටක් ගාලා බලා ගන්න එපා නේද? හොඳයි ළමයි. එහෙමනම් ප්‍රශ්න අංක 2. ඊජිප්තුව අයත් වන්නේ කුමන මහද්වීපයටද? දන්නේ. උත්සාහ කරලා බලමුකෝ. මහද්වීපවල නම් 1 2 3 ආසියාව. නෑ ආසියාව නෙමෙයි. ඊජිප්තුව අයත් වන්නේ අප්‍රිකාවට. හරිනේ. ඒ වගේම හැබැයි මේ අවස්ථාවේ අපිට ඇමරිකාවක් මතක් වුණා. හැබැයි ළමයි මේකත් මම මතක් කරන්න ඕනේ අප්‍රිකාවට අයත් වුණාට partially middle eastern country එකක් විදියටත් ඒක මේ සැලකෙනවා. ඔයා කියන්නේ අපි ඔය ගැන කතා කරනවා කියන්නේ. කතා කරලා middle east country එකකට ඔය ගැන සෙට් වෙනවා නේද කියලා අපි කිව්වා. ඔව්. කතා කරා විතරයි කිව්වේ නෑ නේද? හොඳයි. එහෙනම් අපි යමු ඊළඟට. ප්‍රශ්නයට. 10ක් දැන්. 10ක් කපුණා. දාදු කැටයක මුළු අගය කීයද? දාදු කැටයක ඉතින සංඛ්‍යාව කීයද? 1 2 3 4 5 6 7 8 9 10
කොහොමද 21 හරි දෙනටම ලකුණු 10ක් වගේ ලැබෙනවා හොඳයි අමුතුම ක්‍රමයක තමයි මේ අපේ මේ ශිෂ්‍ය දෙන්න ආද උත්තර දෙන්නේ හොඳයි එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නය මේකත් කතා බහ කරලම සාකච්ඡා කරලා විසඳලා බලන්නක කොහොමද කියලා ජේසුස් වහන්සේව පාවා දුන්නේ කවුද उत्तरे මම ඔය ළමයි දෙන්න වෙනුවෙන් මං හිතුවා ගීතයක් මේ වෙලාවෙමට මතක් වුණා. ෂා කියන පාටේ යේ දෝස්තේ හම් නැහි තෝරෙන්ගේ කියන ගීතය තමයි මට මතක් වුනේ. ඒ කියන්නේ මේ යාළුකම අපි තෝනයි තෝය නැහි කියන්නේ අතන තෝනයි කියන්නේ අපි ඉතින් මේ මොකක්ද දන්නවද? මේ යාළුකම අපි දෙන්න කවදාවත් බින්දින්නේ නැහැ කියන එක. යේ දෝස්තේ හම් නැහි තෝරෙන්ගේ තෝනයි තෝනයි මේ අපි ඉතින් ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මම කියවනේ අපි මේ හැම දෙයක්ම ඉගෙන ගන්නවා වගේම යාළුකම් වල තියෙන වටිනාකම බැඳීම් වල තියෙන වටිනාකම ඉගෙන ගන්නත් ඕනේ. ඉතින් ඒකට හොඳම උදාහරණ දෙකක් තමයි මේ වෙලාව තියෙන්නේ. හොඳයි අපේ ටෙස්ට් සමාප්තයි ළමයි. අපි වෙනුවෙන් මත්පොල් සන්නාධයක් ලබා දෙන්න. මේක බලාගෙන ඉඳලා ඔයාගේ රෙකෝඩ් එහෙම කඩන්න හදලා මම වගේ තාපුඩින් පයින් ඉඳලා ජායියම් කරන්න ගිහිල්ලා මම අපිට ගෙවල් වලට යන්න හම්බුනේ. ඔව් එව්වලම් කරගන්න එපා ඉතින්. අපේ ඔබ කොහොමත් සම කරන්න අමාරුයි. අමාරුයි අමාරුයි. හොඳයි අපි එමුනම් ආයෙමත් එමු ක්ලාස් එකට. හැබැයි මේ අපේ අන්තිම ඉන්ටර්වල් එක. දැන් කොහොමද තාප්පවලින් පයින්ද බෑනේ? බෑ. CCTV. මාගේ පාසල් කාලය සීවෙන වානේ සම්දින ඇගේ සුරතල් ලාලය රොස මලක් වාගේ පෙදුරනේ මට මාගේ පොඩි කාලේ අම්මාව දැම්ම පාසලෙ ඉගෙනගෙන නැතුණා මගේ මොලේ ඉගෙනගෙන නැතුණා මගේ මොලේ පාසලේ වන්දි පාසලේ වන්දි ඇල්ලෙක් වැටුණද වැටුණා අල්සරේ වන්දියේ उत्साह ලොකු දෙයක් හොඳයි මට කියන්න බලන්න එහෙමනම් ඉතින් ආයමත් ඉස්කෝලේ යන්න ලැබුණොත් කැමතිද අනිවාර්යයෙන්ම ටීචර් වගේ කෙනෙක් ඉන්න ඕනේ ඔව් පීරියඩ් අතර හැබැයි පීරියඩ් අතරම ටීචර් ඉන්න ඕනේ ඔව් එකම ටීචර් එහෙම නම් ඉන්නවා ඔව් එතකොට අර වගේ විශේෂයෙන් ඇවිල්ලා උදේ දවල් හවස වාර්තා කරන්න ඕනේ වෙන්නේ නැහැ අපේම ඕනේ නැහැ අනිවාර්යෙන්ම එනවා ටීචර් ඉන්නේ නැත්නම් මොකද කියලා අපි හොයනවා ඊට පස්සේ ටීචර් කවුරුද එක් වෙනවා අන්තිමට මේකටවත් එළියට යන්නේ. ඔව්. එතකොට ආයමත් පාසල් කාලේට ගියොත් වෙනස් කරගන්න ඕනේ කියලා හිතන ඒවා එහෙම තියෙනවා නැත්නම් ඒ විදිහ තමයි හොඳම කියලා හිතනවා. ඒක නම් ඇත්ත. තව අලුතෙන් ඒවල් ඇඩ් කරගන්න ඕනේ කියලා. මොනවාගේ දේවල්? ඒක කියන්නේ නැහැ. මේ තාපෙන් පැන මදි වගේ. මදි වගේ. ඊට වැඩි උසකින් පණින්න ඕනේ කියලා හිතනවා. එක පීරියඩ් එකකට අඩු ගාන ගිහිල්ලා ඉන්න ඕනේ වගේ එකක්. දෙන්නට මෙහෙම දී තෙන්නේ. මොකද හේතුව අද අපි ගත්ත ලකුණු ගැනිල්ලට එදත් අපි ගත්තා නම් කියලා හිතුණා. අද ගියා නම් ඒ විදිහට. ඔව්. මේ විදිහට විභාගයෙන් ලකුණු හම්බෙලා නැහැ. හොඳයි අපි එමුනම් ඉතින් ඔයාලා සිතුව විදිහට, පැතුව විදිහට ලකුණු හිතාගෙන පතාගෙන ආවේ නේද? අපේ අමල් සහ මහේන්ද්‍ර පෙරේරා හොඳයි මේ යාළුවෝ දෙන්නා. ඒ නිසා ස්පීඩ් ටෙස්ට් එකේ ස්කෝර් කරේ කොහොමද කියලා මම කියන්නම්. ලකුණු හිතාගෙන ආවම කියන්නේ. ස්පීඩ් ටෙස්ට් එකෙන්
දෙන්නම ලකුණු 20 බැගින් දබාගෙන ගාගනි හොඳට අපොඩි ලකුණු 15 බැගින් කපාගත්තා. ඒකනම් ගාගන ඒකනම් ගාන කොහොම නමුත් ළමයි ශිෂ්‍යෝ දෙන්නගෙම අවසාන ලකුණු සංඛ්‍යාව වෙන්නේ ලකුණු 80යි. දෙන්නම සම ලකුණු ලබා ගත්තා. අම්මෝ මේ වගේ ලකුණු ප්‍රමාණයක් ගත්තා. අයියෝ ජීවිතේ පරිණතවද මේ වගේ ලකුණු ප්‍රමාණයක් ලැබුණේ ඉස්කෝලේ කද 80ක් හම්බුනේ. 80ක් 80ක් ගත්තා නේ මම. ඒ නයිට් අද මේ ටීචර්ගේ මේ ක්ලාස් එක ඔයගලන්ට අමතක වෙන එකක් නෑ. වැඩිම ස්කෝර් එකක් ලැබුණේ මෙහෙන්නේ නේද? ඔව්. मगे මේ දරුවා මෙතනත් මේ දරුවා මෙතනත් ඉන්නකෝ හරිනේ මම වැඩි ඉන්නා හොඳයි මගේ හොඳම ශිෂ්‍යයෝ දෙන්න මේ පන්තියේ ඔන්න දැන් ටීචර්ගේ රිමාක්ස් තමයි දැන් කියන්නේ ටීචර්ගේ ටීචර් උගන්වපු හැමෝගෙම අපි මේද හොඳ ඔව් ඉතා හොඳයි ඉතා හොඳයි ඔව් ඒක තමයි ඒ නිසා මම මේ රිමාක්ස් ලිව්වා රිපෝට් කාඩ් එකේ අපි ඉස්සරම මේ අපේ අමල් පෙරේරා ශිෂ්‍යයාගේ රිපෝට් කාඩ් එකේ රිමාක්ස් බලමු අම්මා හොඳටම දිනනවා අම්මේ ඉතාමත්ම උනන්දුවෙන් බොහොම විනෝදෙන් ක්ලාස් එකේ හිටපු බවත් එතකොට ප්‍රශ්න වලට යාළුවත් එක්ක කතා බහ කරලා උත්තර සොයාගත්ත බවත් ඒ වගේම එදත් අදත් කවදත් යන තන සිල් දනාව පිරවීමේ උපරිම හැකියාවක් තියෙන බවත් ටීචර් රිමාක්ස් විදියට දීලා තිනවා ඉතින් ඔන්න මේ අපේ ඒ පෙරේරා ශිෂ්‍යයාගේ රිපෝට් කාඩ් එක හොඳයි එතකොට අපි බලමු අපේ මහේන්ද්‍ර පෙරේරා ශිෂ්‍යයාගේ ඔලේ හිස් නෑනේ මොන රිමාක්ස් ටීචර්ගේ ක්ලාස් එකට ඇවිල්ලා පුරුදු පරිදිම අදත් එන්ටර්ටේන් කරා ගොඩාක් දේවල් අමතක වෙලා තිබුණාට පුදුම විදිහට මතකයට ආවා අද දවසේ ගොඩාක් මතකයට ආවා කිව්වේ නෑ ඒක හරි ඒ වගේ බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් ක්ලාස් එක වැඩ කටයුතු කරපු නිසා හැමෝන්ගම පිනවපු නිසා හැමදාමත් හැමෝන්ගේම ආදරය දිනා ගැනීමේ උපරිම හැකියාව තියනවා මෙන්න අපේ එම්පෙරර් ශිෂ්‍යයාගේ රිපෝට් කාඩ් එක ඔන්න එහෙනම් මේ සර්ටිෆිකේට් එක ගන්න බදා ගන්නකෝ ආ ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඔන්න ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකේට් එක හොඳයි ඒක පෙරර් සහය කරගන්න අද අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ කියලා කාර් එක ඉස්සරහින් දාගෙන යන්න පුළුවන් ඔව් ඔන්න එහෙමනම් ඔන්න එනවා ජගලා ග්‍රැජුවේෂන් වින් ස්ක්‍රීන් එකේ වින් ස්ක්‍රීන් එකේ දාගෙන යන්න පුළුවන් දාගෙන නැතයි දාගෙන නැතයි යාළුවෝ දෙන්නම දෙන්නට දෙන්න ක්ලෝක්ස් අඳව ගන්නවද ආ එහෙම කරමුද දෙන්නට දෙන්නම ගලවන්න දෙන්නට දෙන්නම ගොනාට අඳින්න හොඳ ගලවන්න දෙන්න තව තමන්ගේ ක්ලෝක්ස් අඳ ගන්නවද නැත්නම් යාළුවෝ දෙන්න දෙන්නගේ ක්ලෝක්ස් මේ මන් දන්න ලොකු ටයිප් රයිටර් එකක් වෙවා වගේ තියෙද මේක අඳා පරණ ටයිප් රයිටර් වහන්න මේක තීපං කරේ පරණ ටයිප් රයිටර් එකක් වෙවා වගේ ගතිය තමයි මට එන්නේ හොඳයි කෝ ආ පොඩි එම ලුක් එකක් තියෙනවා තමයි උට මේක අතක් නැද්ද ඔයද අත අල්ලගෙන ඉන්න මෙයා මේ ළමයි සංසුන් වෙන්න දැන් දීපන් තොප්පියක් අපි ටීචර්ව බය කරමු ආ ඔව් හොඳයි හරිදම හරි හරිද ඔව් මේ පොඩි ගන්න ජැසල් එක හරි හරිද මෙව දා ගන්න හරි හරි හොඳ එහෙමනම් මේ සංකේත ඉල්ලලා තියන්නේ ඔය දෙන්න ඔය පොසොන් ලූකඩ මඩු යාජ්‍ය පොලේ වගේ මෙන්න ළමදරගේ ඩිග්‍රී සර්ටිෆිකේට්ස් එක තියෙන්න ඕනේ අතේ ආ ඔෆිෂියලි ඕන හරි හොඳ එහෙමනම් මට කියන්න මම විසි කරන්න ඕනේ නැද්ද නෑ ඒක අන්තිමටයි වෙන්නේ හදිසි වෙන්න එපා හොඳයි මේක ලහයට නෝ මූඩේ ඊට කලින් කියන්න ළමයි එහෙමනම් අපේ අමල් සහ මහේන්ද්‍ර කියන ගජ මිත්‍රෝ දෙන්න එන්න
මාත් එක්ක ඉස්සරහට ටීචර්ත් එක්කම ඔයත් එක්ක ඉස්සරහට නෙවෙයි ඕන දියාවකට කියන්නේ ඉතින් මොකද්ද අද ලැබුණ අත්දැකීම කියන්නකෝ ඉතින් අපූර්ව අත්දැකීමක් වෙන්න ඇති කියලා මම හිතනවා ඔව් ඇත්තටම අපූර්ව අත්දැකීමක් වුණා මොකද පාසලේ අපි කරපු දේවල් ටික කිව්වා හැබැයි මේ දැන් ඉස්කෝලේ අපි පීරියඩ් එකකට දෙක තුනකටත් ගියා ඉතින් ඒක අපි කිව්වේ නැහැ ඒක කිව්වේ නැහැ उत्तर අපි ඉස්කෝලේ ගියා. අපි කරපු ඉස්කෝලේ ලොකින් ඉන්නේ. අපි කරපු නළුවෙක් වෙන්නද, ගායකෙක් වෙන්නද ඊට පස්සේ. හොඳයි එහෙනම්. ඉතින් මම හිතනවා දෙන්නම එන්ජොයි කරලා ඇති කියලා අද ක්ලාස් එක නේද? අපි දෙයක් ඉගෙන ගත්තා. ඔව් බොහොම ස්තුති ළමයි දෙන්නා මගේ ක්ලාස් එකට ආවට. අපි මේ දෙනගෙන් දෙයක් ඉගෙන ගත්තා ඒ තමයි ඉස්කෝලේ යා යුත්තේ කෙසේද? සහ හොඳ මිතුරුකමක් පවත්වා ගන්නේ කොහොමද? ගජ යාළුවන්ගේ තියෙන වටිනාකම මේක ඉස්කෝලේ යන ළමයි අනිවාර්යයෙන්ම මතක තියාගත්තේ. තේරුම් තේරුම් කරගත්තේ. දැනගත්තේ දැන් මොකද මේක ඉස්කෝලේ කාලේ විතරක් නෙමෙයි අපේ ජීවිතේ පුරාවටම හොඳ යාළුවෝ ඉනවයි කියන්නේ ඒක ලොකු වස්තුවක් හා සමානයි. එහෙම නේද ළමයි? ඔමිස්. ටීචර්. හොඳයි ළමයි දෙන මේ වෙනම්. ඉතින් අපි ලැබෙන දවස් උදේ 10ට මතකලුත් කරන කාලය වෙනස් කරන අපුරු පන්තියෙන් හමු වෙමු. එහෙමනම් ඉතින් අද බෑක් ටු ස්කූල් මගේ ක්ලාස් එකෙන් 2021 බැච් එකෙන් ඔෆිෂියලි ග්‍රැජුවේට් වෙන්නේ අපි අමයි පෙරේරා සහ මහේන්ද්‍ර පෙරේරා. කන්ග්‍රැචුලේෂන්ස්.